බලමුද මාත්‍යක පාන් වලට හැදෙන පුස් කොයි වගේද කියලා අන්වේෂේ. ටික දවසකට කලින් එන පාන් ගෙඩියකින් කොටසක් මම මේ විදිහට පැත්තකින් තියලා තිබ්බා පුස් ටිකක් හැදෙන්න. සීත කාලේ දිනම් මේවා ඉක්මනට නරක් වෙන්නේ නැහැ මෙහිම. අපිට මේ දවස්වල සමයක නිසා ඉක්මනට මේ පුස් හැදිලා තිබ්බා පාන් වල. බත් වගේම පාන් අපි නිතරම අපේ ආහාර වේල වලට එකතු කරගන්න කෑමක්. පහුගිය දවස්වල ලංකාවේ නම් පාන් ගොඩක් ගණන් ගියා. පාන් දැන් ගොඩක් වටින කෑමක් වෙලා. ඔන්න දැන් ඔයාලා දකින්නේ පාන් වල නිතරම හැදෙන කළු පාට දිලිර කොයි වගේද කියලා. මේකට කියන්නේ බ්ලැක් බ්‍රෙඩ් මෝල්ඩ් කියලා. මේ දිලිරේ විද්‍යාත්මක හඳුන්වන්නේ රයිසෝබස් කියලා. මේ දිලිරේ නම් ඕගොල්ලෝ දැකලා දී ඉස්කෝලේදී විද්‍යාව පොතේ. මේ තියෙන්නේ මේ දිලිරේ කොටස් නම් කරපු රූපයක්. අන්නීචෙන් පේන රූපයේ තියෙන ඉතා කුඩා කළු තිතක් වගේ එකට කියන්නේ ස්පොරන්ජියම කියලා. මේ ස්පොරන්ජියම වර්ධනය වීමත් එක්කම ඒක ඇතුලේ හැදෙනවා ඉතා කුඩා බීජාණු. මේ කළු පාටේ පේන එක පුපුරලා ගිහින් ඒක ඇතුලේ තියෙන බීජාණු විසිරිලා ඒව පැලවෙලා තමයි ආයමත් අලුතින් මේ දිලිරේ හැදෙන්නේ. හිතන්නකෝ සරලව ගත්තාම සියඹල ඇට පැලවෙලා සියඹල ගහක් හැදෙනවා. අඹ ඇටයක් පැලවෙලා අඹ ගහක් හැදෙනවා. පියවියසට නොපෙනෙන අන්වීක්ෂීය ලෝකෙත් අන්නේ ඒ වගේ ඒ විදිහටම ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්න ක්‍රමවේද සකස් වෙලා තියෙනවා. අපි දැන් බලන්න යන්නේ අර කලින් කීව බීජාණු. එහෙම නැත්නම් ස්පෝස් කොයි වගේද කියලා අන්වීක්ෂෙන් පේන විදිහ. මේ දිලිරේ හැදිලා තියෙන කෑම ඔයා ආහාරයට ගන්න නම් එපා. මොකද මේ දිලිරේ ඔයාව ලෙඩ කරන සුළුයි. මේක ශරීරගත වුණොත් ආසාත්මිකතාවයන් තියන අය ඉන්නවනේ මේ දිලිරේ බීජාණු ඔයාගේ නාසය හරහා ශ්වසන පද්ධතියට ගියොතේම හුස්ම ගැනීමේ ගැටලු ඇති වෙන්නත් පුළුවන්.